දහතුන්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පැවැත්වෙන අවසන් දිනේදී අද දවසේද ශ්‍රී ලංකාව සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වුණා. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක කාන්තා මැරතන් දහවන ඉසව්වේ පළමු වතාවට රන් පදක්කම ජයග්‍රහණය කිරීමට හිරුණි විජේරත්න අද සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් අද මලල ක්‍රීඩා තරගයේ සවුවලදී මැරතන් කාන්තා තරගයේ සවුව නියෝජනය කළ හිරුණි විජේරත්න පෑ දෙකයි විනාඩි 41යි තප්පර 24කින් තරගයේ නිම කරමින් රන් පදක්කම දිනා දුන්නා. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක මැරතන් කාන්තා තරගයේ සවුවේ රන් පදක්කමක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වනවා. මීටර 800 කාන්තා තරගයේ සවුවේ දිල්ෂි කුමාරසිංහ රන් පදක්කම හිමි කරගනිදී ගායන්තික ආදේරත්නට රිදි පදක්කම හිමි වුණා. දිල්ෂි කුමාරසිංහ මෙවර තරගාවලියේ හිමි කරගත් දෙවන රන් පදක්කම මෙයයි. මීටර 800 පිරිමි තරගයේ සවුවේ ඉඳුරිල් හේරත් රන් පදක්කම ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ. හෙල්ල විසිකිරීම කාන්තා තරගයේ සවුවේ රන් සහ රිදි පදක්කම් දිත්වේම ශ්‍රී ලංකාව හිමි කර ගැනීමටයි සමත් වුණේ. නදීෂා ලේකම්ගේ රන් පදක්කම දිනාගනිද්දී නදිකා ලක්මාලි රිදි පදක්කමට හිමිකම් කිවා. නේපාලයේ කත්මණ්ඩු ජනකූර් පොකරා නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පැවැත්වෙන 5 වන සහ අවසන් දිනය ආදයි. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නේපාලයේ කත්මණ්ඩු ජනකූර් සහ පොකරා කියන නගරවල අසංවිධානාත්මක සහ අධික ශීතල කියන මේ අභියෝග සියල්ලම ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් රිදි පදක්කම් සහ ලෝකඩ පදක්කම් රසක් ජයග්‍රහණය කරමින් සිටිනවා. අද සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් බලාපොරොත්තු ඉහළ නංවාගත හැකි ඉසව්වක් විදිහට පිහිනු තරග සව ගණනාවක අවසන් තරග පැවැත්වෙනවා. මැති වබේසිංහ පිළිබඳවයි අද දිනේ බොහෝ දෙනාගේ බලාපොරොත්තුව පසුවන්නේ. කපිල ලියනගේ ආසිරි සොයිසා සමගින් මම චතුක දිවාශන නේපාලයේ කත්මණ්ඩු නුවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිට